සමන්තා චක්කවාලේ සූ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම ඊටාම ශ්‍රද්ධා සම්පන්නව අදත් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි. අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා සදැහැති දායකත්වයේගෙන කටයුතු කරන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි අමිල පෙරේරා මහත්මා, ඒ වගේම අෂිනි පෙරේරා මහත්මිය ප්‍රදාන පින්වත් පිරිස. ඒ දෙපළ ඉතාම හොඳ පරමාදර්ශී අර්ථයක් මේ දේශනාවට මතු කරගෙන තිබෙනවා. ඒක මුලින්ම සිහි කරමින් එය අනුගමනය කරන්නට නම් බොහෝම ශ්‍රද්ධා සම්පන්නකමක් අවශ්‍ය බව තමයි අපිට පේන්නේ. ඉතින් ඒ අර්ථේ හරි ලස්සන අර්ථයක්. මොකද්ද මේ දායකත්වයේ දරපු ඒ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි අමිල පෙරේරා මහත්මාත් අෂිනි පෙරේරා මහත්මියත් ඔවුන්ගේ විවාහ දෙවන සංවත්සරය වෙනුවෙන් ඒක සිහි කරලා තමයි මේ බඳු දේශනාවක් සිද්ධ කරන්නේ. එතකොට මේ අර්ථය හරි වටිනා එකක්. ඒ අර්ථය වෙනුවෙන් මිනිස්සු කොයිතරම් දේවල් කරනවද? විවාහ සංවත්සරයක් වෙනුවෙන් මිනිස්සු කොයිතරම් දේවල් කරනවද? මිනිස්සු මොනතරම් කෙලෙස් විතරකත් එක්ක මනස හැසිරෙන්න ඉඩ දීලා පැතකට වෙලා ඉන්නවද සිහිනුවනට අවකාශය හදන්න නැතුව? දැන් අනික තමයි විවාහ සංවත්සරයේ මුල් භාගයේනේ මේ යන්නේ. දෙවැනි විවාහ සංවත්සරය කියලානේ තියෙන්නේ. ඒතරේ දෙවසරක විවාහ සංවත්සරයේ වෙනුවෙන් ඇත්තන්ගේ කැපවීම තුළ ධර්මාර්ථයක් මතු කර ගැනීම කියන්නේ දක්ෂ ශ්‍රාවකයෝ. ඒ දක්ෂ ශ්‍රාවකයන් ක්‍රමානුකූලව තමන්ගේ සිත අවබෝධ කරගනිමින් ඉන්න බවයි පේන්නේ. ඒ අවබෝධ කර ගැනීම ඉහළ අර්ථයක් මතු කර ගැනීම පිණිස මේ විවාහ සංවත්සරයේ වෙනුවෙන් අපි ඔවුන්ට ආශිර්වාද කරනවා, අත්පැල් බැඳගෙන පිළිවෙත් පුරා ගන්න ලැබේවා කියලා. එතකොට මේ විවාහ ජීවිතය ඇතුලේ අත්පැල් අල්ලගෙන අපට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ක්‍රමානුකූලව දියුණු කර ගන්නට පුළුවන් නම් ඒක අපගේ භාග්‍යවතුන් වහන්සේ අපින් අපේක්ෂා කළ තත්ත්වය. ඒ නිසා ඉබඳු ආකාරයට ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම දියුණු කර ගැනීම පිණිස මේ අත්තු හැම දිනාටම මේ උතුම් කුසලය හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පින්වත්නි, මේ ජීවිතය ඇතුළේ අපේ තත්ත්වය, අපි ඉන්න මට්ටම, අපේ වයස වගේම අපි ජීවත් වෙන රටාව මේ එකක්වත් අපට මේ අවබෝධය පිණිස බාධාවක් නෙමෙයි. මොකද මේ අවබෝධය සඳහා නිශ්චිත කාල නිර්ණයක් අපි ධර්මයේ ඇතුළේ පෙන්වන්නේ නැහැ. අපගේ භාග්‍යවතුන් වහන්සේ කවදාවත් එහෙම කාලයක් පනවල වදාළේ නැහැ. අපි හැම කෙනෙක්ම අපේ ඇතුළාන්තයේ සිත දෙස බලන්න පුරුදු වුණොත්, සිත විමසන්න පුරුදු වුණොත්, ඒ සිත විමසා බලන ශ්‍රාවකයාට අවබෝධය කරා යන්න පුළුවන්. ඒතර මේ සිතින් ආතුර වෙච්ච ගතියක් ඇතුලේ තමයි අපි ඉන්නේ. තවම ඇඟ හොඳට තියෙනවා. කය බොහොම පෘෂ්ටිමත්ව තියෙනවා. කිසිදු සමහරට ඉහෙන් බහින රෝගයක් නැති වෙන්න පුළුවන්. හැබැයි අපි ඉන්නේ ව්‍යාධිකර සිතක් සහිතව. ඉතින් ඒක අපි අවබෝධ කරගන්න එක තමයි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන. ඒතර ව්‍යාධිකර සිතක් තියෙන බව තේරුම් ගන්න නම් යාට යාගේ සිත විමසා බලන්න පුළුවන් වෙන්න ඕන. ඒතර මේ සිත තමයි ඔබව සතර පායර අරගෙන යන්නේ.
මේ සිත තමයි පින්වත්නි ඔබව නොයේ අරමුණු පස්සේ එළඹ ඒ අරමුණු මත අපිව පදිංචි කරවන්න හදාන්නේ. මේ සිතින්ම තමයි අපි තෘෂ්ණා මාන දිට්ටි සහගතව ලෝකය පිළිබඳව ලෝකය තුලට අපි බැසගන්නේ සිතින්. ඒ වගේම මේ සිතින්ම තමයි පින්වත්නි අපි මේ බාහිර අභ්‍යන්තර අද්දකීම් පදනම් කරගෙන බැඳී යන්නේ. මේ සිතින්ම තමයි පින්වත්නි අපි මේ අරමුණු වලට බැසගන්නේ. මේ සිතින්ම තමයි පින්වත්නි බාහිර අරමුණු ඇසුරු කරද්දී ඒවා පිළිබඳව ඒ අරමුණු පිළිබඳව මේ සිතින්ම තමයි අපි නොයෙක් ආකාරයේ කෙලෙස් වලට අවකාශය හදාගෙන ඒ කෙලෙස් වඩාගෙන ඒ කෙලෙස් සංවර්ධනය කරගෙන අනාගත භවයට අදාළ මූලික ශක්තිය මූලික පදනම ගොඩනගාගන්නේ. අපේ වයස තත්ත්වයේ තරාතිර මේ මොකක්වත් අදාළ නැහැ. අපි පුරුදු වෙන්න ඕන පින්වත්නි අපේ සිත බුදුරජාණන් වහන්සේ වදාළ විදියට විමසා බලන්න. අන්නේ විමසා බැලීම පිණිස සංයමයක් අවශ්‍යයි. ඒ සංයමයට තමයි අපි සමාධිය කියන්නේ. එබඳු විමසා බැලීමකට අපිට යම්කිසි සංවරයක් අවශ්‍යයි. ඒ සංවරයට තමයි සීලය කියන්නේ. එබඳු විමසා බැලීමට අවශ්‍ය උද්වේගයක් අවශ්‍යයි. ඒ උද්වේගයට තමයි ප්‍රඥාව කියන්නේ. ප්‍රඥාවෙන්මයි මිදෙන්න තියෙන්නේ. පඤ්ඤා පරිභාවිතෝ චිත්තං, ප්‍රඥාව මත සිත විමසා බලන්න පුරුදු වුණොත් සම්මදේ වාසවේහි විමුක්ත්‍යති. එබඳු ශ්‍රාවකයෙක්ගේ හිත තමයි ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ. ඉතින් මේ වැඩපිළිවෙළ වායසවත් තත්වේවත් එයා ඉන්නේ මොන මට්ටමේද එකක්වත් වැදගත් නැහැ. මේ යථාභූත ඥානය කියන එක නැති නිසාමයි අපිට මේ ලෝකය ඇසුරු කරගෙන නොඑක් ආකාරයේ කනස්සලුදායක තත්ත්වයන් නිස්මතු වෙන්නේ. තර ඇතර මේ යථාර්ථවාදී ධර්මයක් අපේ ඇතුලේ තිබ්බොත් අපිව කවදාවත් මේ ධර්මයේ අපිව අඬවන්නේ නැහැ. මේ ධර්මයේ අප තුල සෝසුසුම් හදන්නේ නැහැ. බලන්න මිනිසුන්ගේ ජීවිතයේ දිහා කොයිතරම් දේවල් හෙව්වත් සෝසුසුම් මත ඉන්නේ. දැන් ගමේ ඉන්න මිනිස්සු හැම වෙලාවකම උත්සාහ කළා ගමෙන් කොහොම හරි එළියට එන්න. මේ ගම කියන්නේ ළිඳේ ඉන්න මැඩියෝ වගේ තත්ත්වයක්, මේකෙන් එළියට යන්න ඕන කියලා ජව සම්පන්න තරුණෙක් ගමින් නගරයට එනවා කියලා හිතන්නේ. එතකොට ඔහු යම්කිසි ආකාරයක නගරය තුල දැනුම් සම්භාරයකට එකතු වෙනවා. ගමට වඩා නගරේ පහසුකම් තියෙනවා. ඉතා උද්වේගකාරීව Tamange චලනයන්ට අවකාශය තියෙනවා. ගමට වඩා නිදහසකුත් තියෙනවා. ඉතින් නගරට ආපු කෙනා ඒ නගරයට ඇවිල්ලා සැලසුම් සහගතව මුදල් හොයාගත්තා කියලා හිතන්නකො. මොකද ඔහු ගමේ ඉන්නකොට හිතන්නේ මේ සල්ලි භාගේ නැහැ ගමේ. ඒ නිසා මේ නගරයට ගියොත් සල්ලි භාගේ හම්බ වෙවි, භෞතික සම්පත් මට ගොඩනගා ගන්න පුළුවන් වෙවි, හොඳට අඳින්න, පළඳින්න, කන්න, බොන්න, ඉන්න, හිටින්න හොඳ දේවල් ටිකක් නගරේදී හදාගත්තොත් ඒ නගරය තුළ මට මේ මගේ ඉලක්ක සාක්ෂාත් කරගන්න පුළුවන් වෙවි කියලා අපේක්ෂා දල්වාගෙන නගරයට ඇවිල්ලා නගරයත් ජයග්‍රහණය කරලා එයා අපේක්ෂා ටික ගොඩනගාගෙන එයාට හිතනවා නෑ මම නගරෙන් ලෝකෙට යන්න ඕන. දැන් ගමෙන් නගරයට ආපු කෙනෙක් නගරෙන් ලෝකේ ගැන අත්පත් කරගන්න ඕන, ලෝකයට යන්න ඕන, ලෝකේ විමසන්න ඕන, ලෝකේ පැත්තට දුවන්න ඕන කියලා ලෝකය පිළිබඳව විමර්ශනශීලීකමක් එයා හදාගත්තොත් ලෝකෙට යන්න ඕන කියන අර්ථය ඇතුළේ යා ලෝකෙට ගියොත් ලෝකෙට ගිහින් යා ගොඩාක් දේවල් අත්පත් කරගෙන ධනය හම්බ කරගෙන ඉතා උද්වේගකාරීව නගරයේ නැති ලංකාවේ නැති සංස්කෘතික මිනිස්සෙකුට වඩා ඒ සංස්කෘතික රාමුව අතික්‍රමණය කරලා යා තවදුරටත් නිදහස භුක්ති විඳලා ඔය ඔගොල්ලෝ කතා කරන සම්මත ලෝකයේ නිදහස කියන ඒ අත්දැකීමට එකතු වෙලා ඔක්කොම ඉවර වෙලා ගමින් නගරයට ඇවිල්ලා නගරින් ලෝකෙට ගිහින් ලෝකය තුලත් ගොඩාක් වැඩ කරලා හැරිලා බලන්න හිත දෙස හැරිලා බලන්න. ඒ ලෝකේ ගොඩාක් දේවල් අත්පත් කරගත්තට භෞතික සීමාව ඇතුලේ කෝ බලන්න පින්වත් නී දුක අඩු වෙලාද කියලා. දුක අඩු වෙලා නැහැ. ගමේ සරමක් ඇඳගෙන ගමේ ක්‍රමයට ජීවත් වෙච්ච ගමේ ක්‍රමයට කෑම ගත්ත මිනිස්සෙකුට නගරෙට ඇවිල්ලා හොඳට කලිසම් කෝට් අඳින මිනිස්සෙක් විදියට කවදාවත් එයාට සරමින් කලිසමට බැසගත්තා කියලා එයාට දුක අඩු වෙලා නැහැ. ලෝකෙට ගියාට පස්සේ ලෝකේ වයිවාරණ සහිත සන්නාම සහිත ඇඳුම් ඇඳ කියලා එයාගේ දුක අඩු වෙලා නැහැ.
සරමක් අඳින කාලේ දුක අඩුයි, කලිසං කෝට් අඳින කාලේ තවත් දුක මේ දුක අඩුයි, සරම අඳින කාලේ දුක වැඩි. සන්නාම සහිත ඇඳුම් ලෝකෙට ගිහින් ඉතා මිලාදික ඇඳුම් අඳිනකොට දුක තව දුරටත් අඩුයි. දැන් නම් දුක නෑ නේද කියලා එකක් නෑ. සමහර විට සරමක් ඇඳගෙන ඉන්න කාලෙට වඩා සන්නාම සහිත ඇඳුම් ලෝකෙට ගිහින් අඳින කෙනෙක් තුළ දුක වැඩි වෙලා තියෙන්නත් පුළුවන්. මොකද දුක අඩු වෙන රටාව සරමවත් කලිසං කෝට්වත් සන්නාම සහිත ඇඳුම්වත් නෙමෙයි පින්වත්නි. දුක අඩු වෙන රටාව තමන්ගේ සිත අවබෝධ කරගන්න. ඒ නිසා වයස තත්ත්වයේ තරාතිරම යන්න මට්ටම කුමන මට්ටමක් වුණත් අපි අපේ ඇතුළාන්තයේ තුල පෙළඹවීමක් හදාගන්න ඕන. කුමක් උදෙසාද? දුක අඩු කර ගැනීම පිණිස සිත අවබෝධ කිරීමටයි. මොකටද? දුක අඩු කර ගැනීම පිණිස සිත අවබෝධ කිරීමටයි. එතකොට සිත අවබෝධ කරනකොට මේ සිත තුළ ගොඩනැගෙන චිත්ත සංස්කාරات එයාට අවබෝධ වෙන ගන්නවා. සිතෙන් බැඳෙන රටාවත් එයාට අවබෝධ කර ගන්න පුළුවන්කම ලැබෙනවා. සිත තුළින් චේතනාත්මකව ගොඩනැගෙන සංස්කාරයන්ගේ ඇතිවෙන නැතිවෙන රටාවත් එයාට පේන්න ගන්නවා. මේ සිත කුමන පදනමක් ඇතුලේ සකස් වෙලා තියෙනවද කියලත් පේන්න ගන්නවා. ඒ සකස් වෙච්ච සිත මොනතරම් අනිත්‍යයිද කියලත් පේන්න ගන්නවා. දැන් සාමාන්‍ය කෙනෙකුට හිතෙන්න පුළුවන් තරුණයෙකුට තරුණියකට මේ ලෝකේ ජනප්‍රියත්වය හඹාගෙන යන්න ඕන කියලා. එතකොට යම් කෙනෙක් තුළ ජනප්‍රියත්වයේ මතුවෙනවා නම් ඒ ජනප්‍රියත්වයේ ඇතුලේ සිත අවබෝධ කරගත් සිත අඳුරගත්ත කෙනාට ඒ ජනප්‍රියත්වයේ ඇතුලේ පේන්නේ මොනවද පින්වත්නි? අතීත දානාදී පුණ්‍ය විපාකයන්මයි යාට පේන්නේ ජනප්‍රියත්වයේ ඇතුලේ. අතීතේ ජනප්‍රියත්තේ යනු පින්නත්නි අතීත දහනාදී සංස්කාරයන්ගේ ඵලයක්ම විදියට දකින්න පුළුවන් වෙන්නේ සිත දකින්න ශ්‍රාවකයෙකුට විතරයි. ඒ සිත දකින්න ශ්‍රාවකත්වේ නැති වුණොත් එහෙම යා ජනප්‍රියත්වයේ වෙනුවෙන් අය කරන මුදල වේගයෙන්ම වැඩි කරනවා පින්නත්නි. ඒ ජනප්‍රියත්වයේ වෙනුවෙන් අය කරන මුදල වැඩි කරනකොට එයා අතීත සංස්කාරයන්ටමයි ලන්සුව තියන්නේ. ඒ අතීත සංස්කාරයන් උදෙසාම යා ඒ තියෙන ලන්සුව ඇතුලේ පින්වත්නි එයා තුළ ගොඩනැගෙන සංස්කාර නැවත ජනප්‍රියත්වයක් කරා යන්න නෙමෙයි, ඒ පුද්ගලයා තුළ සමහර විට සතරපායට යන විදියටම සංස්කාර ගොඩනැගෙනවා. එතකොට යම් කෙනෙක් සිත අවබෝධ කරගෙන තිබුණොත් එයාට ජනප්‍රියත්වය ලෝකේ ජනප්‍රිය වෙන්න හැම කෙනෙක්ම කැමතිනි. ඒ ජනප්‍රියත්වයේ ඇතුලේ එයාට පේන්නේ අතීත සංස්කාරයන්ගේම ඵලයක් විදියටයි. සංස්කාරයන්ගේම ඵලයක් විදියට. ඒ සංස්කාරය වළඳනවා. සංස්කාර ටික අලහන්නේ. සංස්කාරයන්ට අභියෝග කරන්නේ යම් කෙනෙක් තුළ මතුවන ජනප්‍රියත්වයේ වනාහි අතීත සංස්කාරයන්ගේම ප්‍රතිලාභයක් විදියට දකින්න පුළුවන් නම් පින්වත්නි එයාට පේන්නේ අතීත සංස්කාරයන්ගේ ඵලයක් හැටියට නම් ජනප්‍රියත්වය. ජනප්‍රියත්වය තුලත් හේතුඵලයට පේන්න ගන්නවා. ඒ ජනප්‍රියත්වයේ ඇතුලේ යම් කෙනෙක් තමන්ට අය කරන මුදල වේගයෙන් වැඩි කරනවා නම් අතීත සංස්කාරයන්ටමයි ලන්සුව තිබ්බේ. එහෙම දකින්න පුළුවන් නම් පින්වත්නි ඒ දකින්න පුළුවන් තැනක පින්වත්නි අතීත සංස්කාර මිල කරන එක නවත්තලා දානවා. මොකද අතීත සංස්කාර මිල කරන්න යන්නේ අවිද්‍යාවට. අවිද්‍යාවෙන් අතීත සංස්කාර මිල කරන්න යන හැම වෙලාවකම පින්වත්නි තමන්ම අන්නාත කරන සංස්කාරයන් තමා තුළ රැස් වෙලා යනවා. අතීත සංස්කාරක පින්වත්නි අනිත්‍ය වෙලා යනකොට එයා තුළ ගොඩනැගෙන නව සංස්කාරයේ විපාකයේ පිණිස ඉදිරිපත් වෙනකොට පින්වත්නි පාරේ සිංගමන් යදින තැනකට මනුස්ස ලෝකයට ආවත් එයා වැටෙන්න පුළුවන් බව එයා සිත අවබෝධ කර ගැනීමෙන් දන්නවා. එතකොට එයා තුළ පුදුමාකාරයේ මැදහත්කමක් හටගන්නේ. හිතාගන්න බැරි විදිහේ මෙදහත්කමක් හටගන්නේ. ඒ නිසා පින්වත්නි අපිට අවශ්‍ය වෙන්නේ අපේ සිත අවබෝධ කර ගැනීමයි. එතකොට අපිට අපේ සිත අවබෝධ කරගන්න බැරි වුණොත් පින්වත්නි තමන්ගේ සිත තුළ ගොඩනැගෙන චේතනාත්මක සංස්කාර පදනම් කරගෙන එයා තුළ අලුතෙන් ගොඩනැගෙන සංස්කාරයේ විසින් එයාව අමාරුවේ වට්ටනවා. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා තුළ මතුවෙන්න ඕන දෙයක් තියෙනවා.
මේ මොහොතේ වලඳන්නේ තමන්ගේ සිත අවබෝධ කරගන්නවා නම් ඔගොල්ලෝ වැඩ කරද්දී රැකියා කරද්දී කටයුතු කරද්දී ඔගොල්ලෝ පින්නත් මෙන්න මේ දේ අවබෝධ කරගෙන දැනගෙන ඉන්න. විවාහ ජීවිතය ඇතුළෙත් පවුල් සංස්ථාව ඇතුළෙත් රැකී ආරක්ෂා කරන කටයුතු ඇතුළෙත් ඕගොල්ලෝ ලෝකයාට ගරහන කෙනෙක් වෙන්න එපා. ලෝකයට ගරහන කෙනෙක් වෙන්න එපා. ලෝකයේ අර්බුදයේ දකින්න කෙනෙක් වෙන්න එපා. ලෝකයේ අර්බුදයේ දකින්නක හරිය අඩු පහඩු සහගතයි. ඔගොල්ලෝ කවදාවත් ලෝකයේ අර්බුදයක් දකින්න එපා. ලෝකයේ අර්බුදයක් දකින්න නැති ශ්‍රාවකෙක් වර්තමානයේ වළඳන්නේ අතීත භවයේ වැපුරු සංස්කාරම නේද කියලා දකින්න පින්වත්. එහෙම දකිනකොට වර්තමාන සංස්කාරයන් විසින් වර්තමාන සංස්කාරයන් විසින් අභ්‍යන්තර සිත තුළ අනාත කරන්නේ. වර්තමාන සිත තුළ අනාත කරන්නේ මොකද? අනාත කරන්න බලපාන්නේ අනාගත චිත්ත සංස්කාර මැවින්ට පුද්ගලයා තුළ වර්තමානයේ හටගන්න අවිද්‍යා සහගත ඡන්දය හෝ රාගය හෝ නන්දිය හෝ තෘෂ්ණාව බලපානෝ. අතීත සිතින් ඡන්දය හෝ රාගය හෝ නන්දිය හෝ තෘෂ්ණාව වර්තමානී අරමුණු ටික පරිහරණය කරද්දී ඇති වුණොත් ඒ ඇතිවෙච්ච ටික කෙලෙස් ටික ඒ කෙලෙස් ටික විසින් අනාගත සංස්කාර හදනවා. ඒ අනාගත සංස්කාර කොහේ කොතනක මොන විදියට තමන්ව උපද්දවයිද කියලා අපි දන්නේ නැහැ. ඒක අවදානමක්. ඒ නිසායි අපි මේ කොයි මට්ටමක හිටියත් අපි අපේ සිත අවබෝධ කරන එක නවත්තන්න හොඳ නැහැ. අපි පුළුවන් තරම් අපේ සිත හොඳට අවබෝධ කරගෙන ඉන්න ඕන. අපි හැම වෙලාවකම ලෝකයේ දෙස නොව ලෝකයේ දෙස ඇස්සැරලා බලීමක් නොව සිත දෙස ප්‍රඥාව හැර බැලීමට දක්ෂ වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාළේ ඒ බඳු තත්ත්වයක්. ඔබට මතක ඇති අපි පහුගිය කාලේ ආසි විස කියන සූත්‍රයෙන් දේශනාවක් කළා. ඒක අපි මතක ඇති, ඔබට පැහැදිලි ඇති. ඒකෙන් තව දේශනාවක් කරන්න ඕන බවත් අපි මතක් කළා. දැන් ධර්මයේ තියෙනවා මේ සමහර සර්පයෝ ඉන්නවා. ඒ සර්පයන්ගේ ස්වභාවයක් තමයි ආගත විසෝණ ගෝර විසෝ, ගෝර විසෝණ ආගත විසෝ, ආගත විසෝච ගෝර විසෝ, නේවාගත විසෝච න ගෝර විසෝ කියලා. ඒ කියන්නේ ඒකේ අර්ථය තමයි පින්වත්නි, වැදුණු විස ඇති දරුණු විස නැති, දරුණු විස ඇති වැදුණු විස නැති, වැදුණු විස නැති දරුණු විසද නැති, වැදුණු විසත් ඇති දරුණු විසත් නැති සර්පයෝ ගැන. තව විදියකින් කිව්වොත් විස ශරීරගත වීමේදී විස සහිත වුවත් විස උඩු නොදුවන මට්ටම, විස උඩු නොදුවන මට්ටම. එතකොට ඒ වගේම සමහර වෙලාවට පැමිණි විස නැති, ඇත්තටම විස සහිත නැහැ, නමුත් අභ්‍යන්තරික රසායනික ක්‍රියාවලිය ඉදිරියේ ඒ සර්පයා දෂ්ට කරාට පස්සේ විස උඩු දුවනවා. පැමිණි විස නැහැ, හැබැයි ගෝර විස උඩු දුවනවා. සමහර සර්පීන සත්‍ය වශයෙන්ම විස සහිතයි, ඒකාන්ත වශයෙන්ම විස උඩු දුවනවා. සමහර සර්පීන විස නැහැ, ඇත්තටම විස උඩු දුවන්නෙත් නැහැ. මෙන්න මේ බඳු මට්ටම. ඇත්තටම මේක මේ වර්තමාන සංස්කාර පරිහරණය කරන ශ්‍රාවකෙක් තමන් අඳුනා ගන්නට මේ රිද්මය පාවිච්චි කරන්න පුළුවන්. මොකද්ද තමන්ට පාවිච්චි කරන්න පුළුවන් මට්ටම? පින්වත්නි, මේ සමහර පුද්ගලයෝ ඉන්නවා වර්තමානයේ අත්දකින්න තත්ත්වය මේ අතීත සංස්කාරයන්ගේ ඵලයක් කියලා දකින්න මට්ටම නැහැ. වර්තමානයේ මේ ආයතන ටික ස්කන්ධ ටික අතීත සංස්කාරයන්ගේ ඵලයක් කියලා දකින්න දක්ෂ නැහැ. ඒ දකින්න දක්ෂකම නැති නිසාම අභ්‍යන්තර ඡන්දේ රාගයේ තණ්හාව උපාදානයේ ආදී කෙලෙස් ටික උඩුදුවනවා. අර දන්නේ නැති කමටයි යාට ඒක වෙන්නේ. එතකොට යම් වෙලාවක පින්වත්නි මේ ඒ පුද්ගලයා තුළ මේ ආයතන ටික පරිහරණය කරනකොට ඒ ආයතන ටික ඇසුරු කරගෙන ආයතනික අත්දැකීම තුළ ප්‍රබලතාවයක් නැතත් අභ්‍යන්තර සිත යාවුලුව ගන්නවා. සිත අවබෝධ නොකිරීම නිසා, සිත අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා එයා මොකද කරන්නේ? සිත අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා ඒ පුද්ගලයා තුළ මේ වර්තමානයේ අසකන නාසයේ දිවකය මනස පරිහරණය කරනකොට
ඇසකණනාසේ දිවකය මනස පරණ විපාක ටිකක් කියලා දැකගන්න බැරි වෙච්ච තැනක එයාගේ අභ්‍යන්තර සිතේ අරුබුදේ මෝරණ්ඩ ගන්නවා. අභ්‍යන්තර අරුබුදේ මෝරණ්ඩ ගන්නවා. කොහොමද මෝරන්නේ? පින්නත්නි, ඇසතුලින් ස්වල්ප අරමුණක් දැක්කත් ඒ ස්වල්ප අරමුණ ඇතුලේ ඡන්දය හෝ රාගය හෝ නන්දිය හෝ තෘෂ්ණාව හදා ගන්නවා. ඒ හදාගත්ත කාරණේ අනාගත අභිසංස්කාරයන්, අනාගත භවයට ඔබ වැදගෙන යන්න මට්ටමට අභිසංස්කාරයන් ගොඩනැගීම පිණිස උද්වේගයක් හදා ගන්නවා. උද්වේගයක් හදා ගන්නවා. එතකොට තමන්ගේ සිත යම් තරමක් අවබෝධ කරගත්ත කෙනෙකුට, යම් තරමක් එයා සිත දෙස ඉතා විමර්ශනශීලී වෙච්ච කෙනෙකුට, එයාට මේ බාහිර ඇසකන නාසය දිවකය මනස තුලින් අත්දකින්නදී එයා අතීත සංස්කාර හැටියටම දකිනවා. එතකොට යා අතීත සංස්කාර හැටියටම වර්තමානයේ ඇසකනනාසේ දිවකයි මනස දකිනකොට ඒ දකිනකම ඇතුලේ පින්වත්නි අභ්‍යන්තර ඡන්දය හෝ රාගය හෝ නන්දි හෝ තෘෂ්ණාව ගොඩනැගෙන එක යම්කිසි ආකාරයක කලමනාකරණේ වී පවතිනවා. ඒ කලමනාකරණේ වීම පිණිස බලපෑවේ මොකද්ද? අතීත සංස්කාරයන්ගේම ඵලයක් කියලා දකින්න පුළුවන් හැකියාව. අභ්‍යන්තර විස උඩුදුවන්නේ ඡන්දය හෝ රාගය හෝ නන්දිය හෝ තෘෂ්ණාව පදනම් කරගෙන අභ්‍යන්තර කෙලෙස් අරුබුදය මෝරන්නේ නැහැ, කෙලෙස් අරුබුදය උඩුදුවන්නේ නැහැ පින්වත්නි. ඒ කෙලෙස් අරුබුදය උඩු දිව්වහම මොකද්ද වෙන්නේ? චිත්ත සංස්කාර ගොඩ නැගිලා අනාගත තුන් භවය අනුවම නැවත නැවත සිත හැසිරෙන්න ගන්නවා. ඒ තුන් භවය තුළ හැසිරෙනකොට කොහේ කොතනක මොන විද්ධියට අනාත වේදි කියලා අපි දන්නේ නැහැ පින්වත්නි. අපි කොහොම අනාත වෙයිද, මොන විදියට අනාත වෙයිද කියලා අපිට හිතා ගන්නවත් බෑ පින්වත්නි. ඊළඟට තවත් දැන් තවත් තමන්ගේ සිත දෙස ඉතා විමර්ශනශීලීව බලාගෙන ඉන්න කෙනෙකුට තමන්ගේම සිත හොඳට විපස්සනාමය හැකියාවක් ඇතුළේ විමසා බලනකොට දැන් එයා දන්නවා අතීත සංස්කාරයන්ගේම ඵලය තමයි ඇස කියලා එයා දන්නවා. එහෙම දැනගෙන පැත්තකට වෙලා ඉන්නේ නැහැ පින්වත්නි. ඒ පුද්ගලයා අතීත සංස්කාරයන්ගේ ඵලය විදර්ශනා කරන්න පටන් ගන්නවා. අතීත සංස්කාරයන්ගේ ඵලය විදර්ශනා කරනකොට පින්වත්නි එයා අතීත සංස්කාරයන් ගැනත් මැදහත් වෙනවා. අතීත සංස්කාරයන් පදනම් කරගෙන වර්තමානයේ තුල ගොඩනැගෙන ඡන්දය හෝ රාගය හෝ නන්දිය හෝ තෘෂ්ණාව ඇතිවෙන වර්තමාන සිත ගැනත් එයා මැදහත් වෙනවා. ඡන්දය හෝ රාගය හෝ නන්දිය හෝ තෘෂ්ණාව පදනම් කරගෙන මේ සත්‍යයා තුල ගොඩනැගෙන අනාගත භවයට අදාළ චිත්ත සංස්කාර පිළිබඳවත් එයා සිත මැදහත් වෙන්න බානවා. පින්වත්නි, විස සංසිඳී යන මට්ටමක් ඒක. විස සංසිඳී යන මට්ටමක්. අවිද්‍යාසාගත සත්‍යයා ඇසකණනාසේ දිවකය මනස කියන්නේ අතීත සංස්කාරයන්ගේ ඵලය කියලා දන්නෙත් නෑ. ඒ නිසා ඒ අතීත සංස්කාරයන්ගේ ඵලයේ ඉස්සරහා මම මගේ වසඟේ පැවැත්විය හැක කියලා අවිද්‍යා සහගත කෙලෙස් ගතියකින් අධිපති භාවයකින් යා ලෝකය පවත්වන්න පටන් ගන්නවා. ඒ අධිපති භාවයකින් ලෝකයේ පවත්වනකොට අනාගත භවයේ පිණිසිතා වේගයෙන් පින්වත්නි චිත්ත සංස්කාර ගොඩනැගිලා අනාගත භවයට අදාළ සංස්කාරම රැස් වෙනවා. ඒ කතාව ඇතුළේ තමයි අද ගොඩාක් දෙනෙක් නැවතිලා ඉන්නේ පින්වත්නි. ගොඩාක් දෙනෙක් නැවතිලා ඉන්නේ ওই කතාව ඇතුළේ. ඒ නිසා ඒ කතාව ඇතුළේ අනාථ වෙච්ච ශ්‍රාවකෙක් විදියට නොව අවබෝධය කරා යන දක්ෂ ශ්‍රාවකෙක් විදියට විමසා ගන්නට අපි ප්‍රමාද නොවිය යුතුයි. අපි හරීම ප්‍රමාදයි. ඒ නිසා අපි මොන මට්ටමේ හිටියත්, අපි කොයි වයස තරාතිරමක හිටියත්, අපි මොන විදියේ ප්‍රශ්නකාරී, අභියෝගකාරී, දුෂ්කර අවකාශයක හිටියත් අපි අපේ සිත විමසා බලන හැකියාව නවත්තන්න හොඳ නැහැ. මොකද ඒ සිත විමසා බලන හැකියාව අපට ලබා දුන්නේ අපගේ බුදුරජාණන් වහන්සේ. අපි කොතනක වැඩ කළත්, මොන විදියට වැඩ කළත්, මොන කෙබඳු ආකාරයකට දුෂ්කරතාවලට අපි මුහුණ දුන්නත් අපි එක හැකියාවක් තියාගන්න ඕන. මොකද්ද? අපි අපේ අභ්‍යන්තර සිත විමසා බලන හැකියාව තියාගන්න ඕන. කොහේ හිටියත් කමක් නැහැ. කොතනක මොන විදියට හිටියත් කමක් නැහැ. හැමදාම පන්සල් වලට, ආරාම වලට, කුටිසෙනසුන් වලට යන්න බැරි වුණත් කමක් නැහැ. අපි අපේ සිත විමසා බලන එක නම් නවත්තන්න හොඳ නැහැ. ආරාම වලට, කුටි වලට, පන්සල් වලට, සෙනසුන් වලට, සංඝයාගේ ඇසුරට අපි කොච්චර ගියත්
කොයි තරං ගියත් පින්වත්නි අපි අපේ සිත විමසා බලන රටාවක් ඇතුලේ නෙමෙයි නම් අපි ඉන්නේ අපට වෙන විශාල යහපතක් නැහැ. ඒ නිසා නව යෝන් වියේ ඉන්න අයටත් විවාහ වෙච්ච අයටත් තරුණ වියේ ඉන්න අයටත් දරුමල්ලෝ ඉන්න අයටත් දරුමල්ලෝ නැති අයටත් වයසක අයටත් විවිධ තත්ත්ව තාන්නමාන තරාත්‍රියම් වලින් Tamange ජීවිතයේ ගොඩනගා ගත්ත අයටත් ගොඩ නොගනගා ගත්ත අයටත් නිර්ධන අයටත් ධනපති අයටත් හැම කෙනෙකුටම බුද්ධ ශාසනය කියන එකම එක අනුශාසනාවක් තියෙනවා. මොකද්ද? Tamange සිත විමසා බලන එක අතාරින්න එපා. කොතන හිටියත් කමන්නේ, කොතනට නොයන්ට යන්න පුළුවන් වුණත් කමන්නේ නොයන්ට පුළුවන්. මොකද අපිට අර බුද්ධ ශාසනය ඇතුලේ වුණත් අපේ ඔළුවේ වැඩ කරන්නේ අනේ සිල් ගන්න යන්න බැරි වුණා, පොයට යන්න බැරි වුණා, පන්සිල් සමාදන් වෙන්න බැරි වුණා, බුදුන් වඳින්න බැරි වුණා, ගිලම්පස තියන්න බැරි වුණා, පහන්පත්තු කරන්න බැරි වුණා. ඒකට බැරි වෙච්ච හේතු ගැනත් කිය කියා යම්කිසි වික්ෂෝප වීමක් තියෙනවා. අපි ඉන්නේ මේ ලංකාවේ නෙමේ, අපි අහවල් රටේ ඉන්නේ, අහවල් තැන ඉන්නේ. අපිට මේ පන්සල් නැහැ, ආරාම නැහැ, සංඝයාගේ ඇසුර නැහැ. එහෙම කියන්න එපා පින්වත්නි. දේශනාවේ ඇසුර ඕන තරම් හදාගන්න පුළුවන් අන්තර්ජාලේ හරහා. මේ කාලේ බුද්ධ කාලේ වගේ නෙමෙයි, ඕන තරම් දේශනා තියෙනවා. තමන් කැමති කැමති මට්ටමේ දේශනා හොයන්න පුළුවන්. තමන් කැමති කැමති දේශකයන් වහන්සේලාගේ දේශනා අහන්න පුළුවන්. එහෙම ධර්මයේ හොඳට ප්‍රකට වෙච්ච වෙලාවක. ඒ ධර්මයේ ප්‍රකට වෙච්ච වෙලාවක තමන්ගේම සිත ප්‍රකට කරගන්න තමා තුල. ඒ තමන්ගේ සිත තමා තුල ප්‍රකට කර ගන්නකොට යාට වැටහෙන්නේ අතීත සංස්කාරම වළඳන බවයි. තමන්ගේ සුවපහසු විහරණයේ වනාහි අතීත දානාදීයගේම ඵලයක් කියලායි වැටහෙන්නේ. එතකොට මේ දානාදී ඵලයක් නම් අතීත වළඳන්නේ ඒ වළඳනේක ඇතුලේ උද්දාමයක්. ඒ වළඳනේක ඇතුලේ මේ මහ විශාල තමන්ව ඔසවා තබා ගැනීමක් ඉන්නේ නැහැ. ඇයි ඔසවා තබා ගැනීමක් ඉන්නේ නැත්තේ? එයා අර ධර්මය ඇතුලේ ධර්මාර්ථය තුල සිත පිළිබඳවත් සිතේ ස්වභාවය පිළිබඳව ධර්මයේ පැහැදිලි කරද්දී අතීත සංස්කාරයන්ගේ ඵලයට ආවේනික තත්වයක් අපගේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාලා. කුමක්ද ඒ වදාළදී? මහණෙනි, අතීත සංස්කාර වනාහි විපාක දෙමින් අනිත්‍ය වී යන බවයි. විපාක දෙමින් අනිත්‍ය වී යන බව දන්නා කෙනෙක් තුල තමයි පින්වත්නි පැමිණි විසත් ගෝර විසත් දෙකම සංසිඳී යන්නේ. එයා ඇස කන නාසය දිවකය මනස පරිහරණය කරනකොට කොයිතරම් මනාප වුණත් කොයිතරම් අමනාප අධ්‍යක්ීමට එකතු වුණත් එයා සිත මැදහත්ව පවත්ව ගන්නවා. ඒ විදිහට මැදහත්ව සිත පවත්ිනකොට සිත ඇතුලේ ඡන්දය හෝ රාගය හෝ නන්දිය හෝ තෘෂ්ණාවට අවකාශය නැහැ. ඡන්දය, රාගය, නන්දිය, තෘෂ්ණාවට අවකාශය නැත්තේ එයාගේ සිත මැදහත්ව පවතින නිසා. ඡන්දය සහ රාගය සහ නන්දිය සහ තෘෂ්ණාව විසින් මොකකටද තල්ලුව දෙන්නේ? අනාගත චිත්ත සංස්කාර වෙනුවෙන් තල්ලුව දෙනවා. අනාගත වර්තමාන චිත්ත සංස්කාර ගොඩනඟ අනාගත භවයට අදාළ උපකාරයක්මයි සිද්ධ වෙන්නේ, සිද්ධ වෙමින් පවතින්නේ. ඒ නිසා මෙබඳු ආකාරයට සිත මැදහත් කර ගන්නෙමි කියන අදහස විතරක් මදි පින්වත්නි. ඒ අනාගත මම මගේ සිත මෙබඳු ආකාරයට මැදහත් කර ගන්නෙමි කියලා විතරක් බැලුවට මදි. එහෙම මැදහත් කර ගන්නෙමි කියන අදහසට ඔබට ඔබව මැදහත් කරන්න පුළුවන්කමක් නැහැ. මම නම් මේ වැඩේ කරන්න ඕන, මට සුදුසු කාලයක් එයි, එදාට මම මේක කරනවා, මටත් හොඳට හේතුඵල ගැළපිලා එයි ධර්මයක් වෙනුවෙන් කියලා, ධර්මාර්ථය වෙනුවෙන් හේතුඵල ගැළපෙනකම් බලාගෙන ඉන්න එපා. මොකද පින්වත්නි, ධර්මයට වඩා සසරගත දුක වෙනුවෙන් තමයි ඔබේ ඇතුළාන්තේ ලෑස්ති වෙලා ඉන්නේ. ඔබේ ඇතුළාන්තේට හුරුවක් තියෙන්නේ සසරගත දුක වෙනුවෙන්මයි. සංසාරගත දුකක අර්ථයක් වෙනුවෙන් තමයි ඔබේ ඇතුළාන්තය තුළ යම් සූදානම් වීමක් පවතින්නේ. සුදුසු කාලයක් එනකම් බලාන ඉන්න එපා පින්වත්නි. ඔය ඇත්තු පුළුවන් තරම් පුද්ගලිකව කෙබඳු වයසක හිටියත්, කුම්මන තත්ත්වක හිටියත්, කුම්මන තරාතිරමක හිටියත්, කුම්මන ආකාරයක ජීවිතයක් ඔබට තිබුණත්, ඔබ වහ වහාම තමන්ගේ සිත විමසා බැලීමේ ක්‍රියාමාර්ගවලට ඉක්මනින් ඉක්මනින් එකතු විය යුතුයි. මොකද මේ ඔබට ගෙවෙන්නේ සොඳුරු බුද්ධෝත්පාදයයි. මේ බුද්ධෝත්පාදයේ ඇතුලේ අඩු පහඩු හොය හොය ඉන්න එපා පින්වත්නි. පුළුවන් තරම් නික්මෙන්න බලන්න පින්වත්නි. පුළුවන් තරම් ජලාශයක බීතිය පමුණුවන ආකාරයට අවදානමකට ඔගොලු වැටිලා නම්, උදාහරණයක් විදිහට මහ ජලාශයක් මැද කිඹුල්ලු ගොඩාක් ඉන්නකොට ඒ කිඹුල්ලු ගොඩාක් ඉන්න ජලාශයට ඔබව අතෑරලා දාලා නම්,
හැම්මත් තැනින්ම ඔබට අවධානමක් තියෙන මොකක්ද තියෙන්නේ. ඔබට තියෙන විශාලම අවධානම තමයි කොත්තනින් ඇවිල්ලා අතක් ගලවන අයිද දන්නේ. කොතනින් ඇවිල්ලා කකුල කඩාගෙන යයිද දන්නේ. කොතනින් ඇවිල්ලා ඔළුව අල්ලයිද දන්නේ. මහ පුදුමාකාර මරණ බයකින් ඔබ මේ ජලාශයේ මැද ගැහෙනවා. ඒ ජලාශයේ මැදට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අනුකම්පාවෙන් අපට පොඩි ඔරුවක් දීලා කියනවා, මෙන්න මේ ඔරුවට ගොඩ වෙලා ඔයා කැමති නම් ඒ ගොඩ වෙන්න කියලා. මේ ඔරුවට ගොඩ නැගිලා ඔයා කැමති නම් ඒ ගොඩ. මහ භයානක අවදානමක ඉන්නේ. කිඹුල්ලු ගහණී වෙච්ච බරපතල මත්ස්‍යයන් ගහණී වෙච්ච තැනකට ඔරුවක් ගෙනල්ලා කියනවා, ඔරුව දීලා කියනවා, පුළුවන් නම් ඔයා කැමති නම් මේකෙන් ගොඩ වෙන්න, ඔයා කැමති දෙයක් කරගන්න කියලා කිව්වොත් අවදානම ගැන දන්න කෙනා මොකද කරන්නේ? වහ වහා ඔරුවට ගොඩ වෙන එකයි කළ යුතු වන්නේ. එතකොට වහ වහා ඔරුවට ගොඩ වෙන කෙනා මොකද්ද කරන්න ඕන? ඉක්මනින් ඉක්මනින් ඔරුවෙන් ඔරුව පාවිච්චි කර කර පාවිච්චි කර කර ගොඩබිම කරා වහ වහා පියමන් කළ යුතුයි. සමහර විට කෙනෙකුට හිතෙන්න පුළුවන්, දැන් ඔරුව ලැබිලා තියෙන නිසා මට කැමති වෙලාවක ගොඩ වෙන්න පුළුවන් කියලා. ඔරුවට වුණත් ගොඩ වෙලා එතන රැඳිලා ඉන්නේ සුදුසු නෑ පින්වත්නි. ඔන්න ඔය වගේ මේ නෑ, අපිට නම් ලෝකෙට වඩා පිළිසරණක් තියෙනවා. අපි බෞද්ධකම ඇතුලේ බෞද්ධ සම්භවයක් අපිට තියෙන, ලෝකෙ කාටවත් බෞද්ධ සම්භවේ නෑ. ඉතින් අපිට යම් සුරක්ෂිතකමක් තියෙනවනි ස්වාමීන් වහන්සේ කියලා බෞද්ධකම අභිනන්දනය කර කර හිටියොත් ඔරුවට ගොඩ වෙලා පස්සේ ගොඩ වෙනවා කියලා හිටියා වගේ. ඔරුවට ගොඩ වෙලා පස්සේ ගොඩ වෙනවා කියලා හිතන එක දක්ෂකමක් නෙමෙයි පින්වත්නි. ඔරුවට ගොඩ වෙච්ච කෙනෙකුටත් අවදානමක් තියෙන්න බැරිද? ඉතා බරපතල මත්සියෙකුට කිඹුලෙකුට ඔරුව පෙරලලා දාන්න බැරිද? පුළුවන් පින්වත්නි. ඒ නිසා බුදුරජාණන්සේගේ ශ්‍රාවකත්වයේ ඇතුලේ වුණත් කාමයන් විසින් ඔබව යට කරනවා, කෙලෙස් විසින් ඔබව යට කරනවා, අභිසංස්කාර විසින් යට කරනවා. ඒ යට කරන මට්ටමක අපි ඉන්නේ. හැබැයි ඒක ඇතුලේ අපට පොඩි පිහිටක් තියෙනවා. මොකද්ද? බුද්ධ ශ්‍රාවකත්වයක් තියෙනවා. ඒ බුද්ධ ශ්‍රාවකත්වයේ පිහිට පාවිච්චි කර කර පාවිච්චි කර කර වහ වහා සම්මා වායාමයෙන් අනුග්‍රහය ගන්නම ඕන. වහ වහා සම්මා වායාමයෙන් අනුග්‍රහය ගත්තේ නැති වුණොත් එහෙම පින්වත්නි, අපිත් තුළ කිසිදු ආකාරයක සනාතකමක් එන්නේ නැහැ. නිරතුරුවම අනාතකමක්මයි අපි තුළ එන්නේ. ඒ නිසා ඔරුව, ඒ වගේම යම් වෙලාවක තමයි එබඳු අවදානම් සහගත තැනකදී අපට ඔරුවක් ලැබුණොත් එහෙම, ඒ ඔරුවේ හදලා තියෙන මොන දැවින්ද දන්නේ නැහැ නේද? මේ ඔරුවේ තියෙන කැටයම් මොනවද දන්නේ නැහැ. මේ ඔරුවට ගොඩ වුණොත් එහෙම යට වෙයිද දන්නේ නැහැ. එබඳු ආකාරයකට කතා කරන්න උවමනා කරන්නේ නැහැ පින්වත්නි. ඔරුවේ කැටයම් වලින් අපට වැඩක් නැහැ. ඔරුව හදලා තියෙන දැවින් අපට වැඩක් නැහැ පින්වත්නි. ඒ නිසා බුද්ධ ශාසනය ගෙවිලා 2600ක් වෙනවා. මේ බලන්න මේ හාමුදුරුවෝ කරන ඒවා, ගිහියෝ කරන ඒවා, බුද්ධ ශාසනයේ නාමෙන් අපි මොනවද කරන්නේ කියලා ලොකු කතා කරලා වැඩක් නැහැ පින්වත්නි. බුදුරජාණන් වහන්සේගේ ස්වરૂපය ගැන කතා කරලා වැඩක් නැහැ. ඉදි කරපු පිළිමවල හැඩතල ගැන කතා කරලා වැඩක් නැහැ. අපි පුළුවන් තරම් නික්මෙන්ඩයි බලන්න ඕනේ. බුද්ධ ශ්‍රාවකකම ඇතුලේ අපට පිළිසරණ සහගත ශ්‍රාවකයා වන්නේ තමන්ගේම සිත අඳුනාගෙන, තමන්ගේම සිත විමසාගෙන, තමන්ගේම සිත ගැඹුරින් විදර්ශනා කරන ශ්‍රාවකයෙක්. ඒක ඇතුලේ කවදාවත් ගෘහස්ත කාමකෝගී ජීවිතය අභියෝගයට ලක් කරන්නේ නැහැ. මේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ අර්ථයට ඔබ සමවැදුනොත් ඔබ තුල උද්වේගකාරී ජවයක් මිසක් ගෘහස්ත කාමභෝගී ජීවිතය ඇතුලේ හැකිලින්නේ නැහැ ඔබ. ඒ කියන්නේ මේ ගිහි ජීවිතේ කඩා වැටෙන්නේ නැහැ. ගිහි ජීවිතය තුළ යම් මන්දගාමීකමක් එන්නේ නැහැ. ඔබ තුල එන්නේ ගිහි ජීවිතය ඇතුලේ පමණ ජවයක්. ඇයි එහෙම ජවයක් එන්නේ? පින්වත්නි, එයාට හොඳටම සිත තේරෙනකොට වැටහෙනවා සිතේ ස්වභාවයක්. මොකක්ද ඒ සිතේ ස්වභාවය? සිතේ ස්වභාවය තමයි යාට වැටහෙනවා මම මේ ලෝකයේ බැම්මක් සහිත කෙනෙක්. මම සිතින් බැඳිච්ච කෙනෙක්. එතකොට මේ බැඳිච්චකම යාට සිත දෙස බලාගෙන ඉන්නකොට පේනවා. මේ බැඳිච්චකම ඇතුලේ එයා බැම්මට අභියෝග කරන කෙනෙක් නෙමෙයි. ඕගොල්ලෝ ඉන්න මට්ටමේදී බැඳිච්චේවට අභියෝග කරන්න එපා. අලුතෙන් නොබැඳී ඉන්න දක්ෂ වෙන්න. බැඳිච්චේවට අභියෝග කරන එක දක්ෂකමක් නෙමෙයි. අලුතෙන් නොබැඳී ඉන්න එකයි දක්ෂකම. බැඳිච්චේවට අභියෝග කරන්න ගියොත් එම එයාගේ සම්මත ඥානේ නැතිකමටමයි. පරමාර්ථ ඥානේ හොයන්න ගින් එයාගේ සම්මත ඥානේ නැහැ. සම්මුතිය ඇතුලේ වාසය කරන්න පින්වත්නි. හැබැයි පරමාර්ථය දකින්න පින්වත්නි.
මොකද සම්මුතිය ඇතුලේ වාසය කරන්න පරමාර්ථයේ දකිමින් දකිමින්. එතකොට පරමාර්ථයේ සිත දෙස භාග්‍යතුන් වහන්සේ වදාළ සම්මාදිට්ඨික ශ්‍රාවකයෙකුට පරමාර්ථය පේනවා. හැබැයි සම්මුතිය ඇතුලේ බැම්මත් පේනවා සිතින්. ඒ සම්මුතිය ඇතුලේ බැම්මට අභියෝග කරන්න එපා. අලුතින් බැම්මට අලුතින් බැමි හැදෙන එකට අභියෝග කරන්න. අලුතින් බැමි හැදෙන එකට අභියෝග කරන්න. එහෙනම් බැම්ම කියන එක අපිට කොහොමත් අවබෝධයට බාධාවක් තමයි. නමුත් බාධාවක් කියලා අපිට මේ සම්මුතිය ඇතුලේ පනවගත්ත ලෝකය ඇතුලේ ප්‍රඥප්තිය ඇතුලේ අපිට බැම්මක් පවතිනවා. හැබැයි අපි කළ යුතු වන්නේ ඒ බැම්මට අභියෝග කරන එක නෙමෙයි. ඒ බැම්මට අභියෝග කිරීම වනාහි අතිශයින්ම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ අර්ථය වසාගත් කමක්. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනවශ්‍ය අර්ථයක් එකතු කරන්න හදන එකක් ඒක. ඔය බැම්මට අභියෝග කරන්න ගිහින් බොහෝ ජීවිතවලට අභියෝගයක් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කියන්නේ හරි කරුණාවන්ත කෙනෙක්. හරිම කරුණාවන්ත කෙනෙක්. එයා ලෝකේ පෙළන්නේ කවදාවත්. එයා ලෝකෙට අභියෝග කරන්නේ කවදාවත්. එයා භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව ඇතුලේ වාසය කරනකොට උත්සාහ කරන්නේ අලුතින් කෙලෙස් සහගත අරුබුදයකට නොවැටීම පිණිසයි. ගෘහස්ථ කාමභෝගී ජීවිතයේ ඇතුලේ පින්වත්නි, ඕගොල්ලෝ බැඳිච්ච දේවල් වලට අභියෝග කරන්න එපා. බිරිඳ ස්වාමියාට බැඳිලා නම්, ස්වාමියා බිරිඳට බැඳිලා නම්, මේ බඳු බැම්මකට නම් බුද්ධ ශාසනය ඉඩ නැහැ කියලා ඕගොල්ලෝ මේ බැම්ම ලිහන්න යන්න එපා. මේ බැම්ම ඇතුලින්ම පින්වත්නි කුසලයට දක්ෂ වෙන්න. හැබැයි තවදුරටත් උත්සාහ කරන්නට ඒ බඳු බැමි ගොඩනැගෙන්නේ නැති ආකාරයට තමන්ගේම සිත ගැඹුරින් විමසා ගන්න සුරක්ෂිත දක්ෂ ශ්‍රාවකත්වයකට එකතු වෙන්න බලන්න. සුරක්ෂිත දක්ෂ ශ්‍රාවකත්වයකට එකතු වෙන්න බලන්න. ඒ බැඳීම පදනම් කරගෙන ඔබ තුළ සිද්ධ වෙන සියලු ක්‍රියාකාරකම්, ඔබට මැදිහත් වෙන්න සිද්ධ වෙලා තියෙන සියලු මැදිහත් වීම් කුසලතාවයේ විසෙහි විමසා බලන්න. කුසලතාවයේ විසෙහි විමසා බලන්න. පරාර්ථ චර්යාව විසෙහි විමසා බලන්න. අද මට වැඩ කරන්න වෙලා තියෙන්නේ පරාර්ථ කාමිත්වයක් උදෙසා නේද? පරාර්ථයක් උදෙසා නේද? මට බිරිඳක් ඉන්න නිසා ඇයව ජීවත් කරවන්න අද මට වැඩ කරන්න වෙලා නේද? ඒක ඇතුලේ පින්වත්නි පරාර්ථ චර්යාව දකින්න, ඒක අවබෝධයේ පිණිස පාරමිතාවක් වේවා කියලා හිතන්න. ස්වාමියාට බිරිඳ වෙනුවෙන් විවාහ වෙච්ච කෙනෙකුට වැඩ කරන්න වෙලා නම් විවාහය වෙනුවෙන් අභියෝග කරන්න එපා. විවාහය උදෙසා වැඩ කරද්දී ඔබ හිතන්න අද මට තනියෙන් ස්වාධීනව ගෙදරට වෙලා නිදාගෙන කාලබිල ඉඳ බැරුව අද මට ඔෆිස් එකට එන්න වෙලා තියෙන්නේ, වැඩපොළට යන්න වෙලා තියෙන්නේ, යන් කවර දෙයක් නිසාවත් නෙමෙයි, මට මේ සම්මුතිය ඇතුලේ ගොඩනැගිච්ච බැඳීම වෙනුවෙන් මට යුතුයකම් කරන්න වෙලා නේද? ඒ යුතුකම ඇතුලේ පරාර්ථ චර්යාව දකින්ද. ඒක ඇතුලේ දකින්න පින්වත්නි පරාර්ථ චර්යාවෙන් තොර ජීවිතයට භාග්‍යවතුන් වහන්සේ නිඳා කරපු විදිය දකින්ද. භාග්‍යවතුන් වහන්සේ හැම වෙලාවකම පරාර්ථ චර්යාව මතු කළා. පරාර්ථ චර්යාවෙන් තොර ජීවිතයකට නිඳා කළා නේද මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ? තමන්ගේ බැඳිච්ච කාමභෝගී බැම්ම දකින්න එපා. ඒ බැම්ම ඇතුලෙන් පින්වත්නි පරාර්ථ චර්යාව දකින්ද. ඒ පරාර්ථ චර්යා බිරිඳ වෙනුවෙන් රැකියා කරන්න වෙච්ච එක, දරුවා වෙනුවෙන් රැකියා කරන්න වෙච්ච එක, අම්මට තාත්තට කණ්ඩ බොණ්ඩ දෙන එක වෙනුවෙන් ඕගොල්ලන්ට රැකියා කරන්න වෙච්ච එක ඇතුලේ දකින්න පින්වත්නි මගේ අම්මා, මගේ තාත්තා, මගේ බිරිඳ, මගේ දරුවෝ නොව පරාර්ථ චර්යාවක් වෙනුවෙන් වැඩ කරන බව දකින්න. පරාර්ථ චර්යාවක් වෙනුවෙන් මට අද වැඩ කරන්න වෙලා නම් ඒ පරාර්ථ චර්යාවක් උදෙසා මා කරන සෑම කෘත්‍යයක්ම, සෑම වචන මාත්‍රයක්ම, සෑම දහඩිය බිඳුවක්ම, සෑම සිතුවිල්ලක්ම නිවන් මඟට කමටහනක් වේවා කියලා හිතන්න. මොකද පරාර්ථ චර්යාව කියන්නේ පාරමිතාවක් විදියට දකින්න. භාග්‍යවතුන් වහන්සේ මොන්නතරම් උන්වහන්සේගේ ජීවිතය ඇතුලේ පරාර්ථ චර්යාවක්ද තිබුණේ? ඒ පරාර්ථ චර්යාව තුළ ආත්ම දෘෂ්ටියක් නැතුව උන්වහන්සේ මහා පුදුමාකාර කරුණාවන්තකමකින් ගම් දනව් සිසාරා ඇවිදපු විදිය දකින්න. අද ඔෆිස් එකට යන්න බස් එකට ගොඩ වෙලා තෙරපිලා මිරිකිලා කෝච්චියට ගොඩ වෙලා ඉතා පීඩාකාරී ජීවිතයක් ගෙවාගෙන ඉතා වෙහෙසකර ජීවිතයක් ඇතුලේ ලෝකයාටවත් කාටවත් ගරහන්න යන්න එපා. මේක පරාර්ථ චර්යාව කියලා දකින්න.
මේක පරාර්ථ චර්යාව කියලා දකින්න. ඒ පරාර්ථ චර්යාව කියන්නේ පාරමිතාවක් විදියට දකින්න. මේ මම පුරන්නේ පාරමිතාවක් කියලා ස්වාමියා බිරිඳ වෙනුවෙන් කටයුතු කරද්දී පවා ඔගොල්ලෝ දක්ෂ වෙන්න කාමාර්ථේ මතු කරගන්න නැතුව පරාර්ථේ මතු කරගන්න. ඒ පරාර්ථේ මතු වුණොත් චේතනාත්මකව ඒක පාරමිතාවක් විදියට බොහෝම කෙලෙස් එක මිශ්‍ර නොවුණු සුන්දර අදහසක් ඔබ තුල පැන නගීවි පින්වත්නි. සුන්දර අදහසක් පැන නගීවි. ඒ සුන්දර අදහස විසින් පින්වත්නි ඔයගොල්ලෝ තුල මග්ගඵලම හදිස්සි කරાવી, මාර්ගඵලම ඉක්මන් කරાવી. ඒ නිසා ඉබඳු දක්ෂ ශ්‍රාවකයෙක් වෙන්න ඒ නිසා ඔයගොල්ලෝ අලුත් තැනක් අවබෝධයට හොයන්න එපා. ඔය ඉන්න තැනම අවබෝධයට පාරාදා ගන්න. අද ගොඩාක් දෙනෙක් කරන්නේ අවබෝධයට අලුත් තැනක් හොයන එක. ඒක අපේ රටාව නෙමෙයි. අලුත් තැනක් හොයන එක අපේ රටාව නෙමෙයි පින්වත්නි. ඉන්න තැනදිම නිවෙන්න බලන්න. මොකද බැඳිච්ච ඒවා බැඳිලා ඉවරයි. ඔතනදීම නිවෙන්න වැඩපිළිවෙලක් නැති වුණොත් පින්වත්නි අලුතෙන් අලුතෙන් නැවත නැවත සිතින් බැඳෙන එක අපිට නවත්තලා දාන්න පුළුවන්කමක් නැහැ. පින්වත්නි අපි හැම වෙලාවකම ඉන්නේ කොතනද කොහොමද වැඩ කරන්නේ කියලා නොව තමන්ගේම සිත විමසා බලමින් සිත තුළ අභ්‍යන්තරිකව බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෙක් විදියට ගැඹුරින් විමසා බලන්න අපි දක්ෂ වුණොත් අපට ඉන්න මට්ටමේදී නිවෙනවා කියන එක අරුමයක් නෙමෙයි පින්වත්නි. අරුමයක් නෙමෙයි පින්වත්නි. තමන්ගේ සිත දෙස විමසා බලනකොට සිත තුළ නැවත නැවත අලුත් සිතුවිලි සමුදේ වෙන ආකාරයේ පෙනේවි. ඒක ඔෆිස් එකේදීත් පෙනේවි, ගෙදරදීත් පෙනේවි. බිරිඳ ස්වාමි අම්මා තාත්තා ගෙදර එක්ක කටයුතු කරද්දිත් සිත තුළ සිද්ධ වෙන සංසිද්ධිය පෙනේවි. සිත තුළ සිද්ධ වෙන සංසිද්ධිය වෙනුවට සිතින් පුද්ගලාර්ථයක් පමුණුවාගෙන ඒ වෙනුවෙන් ඡන්දේ රාගේ නන්දිය තෘෂ්ණාව කියන අතිරේක අභ්‍යන්තර කෙලෙස්ටික සංසිඳුවනවා වෙනුවට අලුතෙන්ම චිත්ත සංස්කාර ගොඩනගමින් දුවන මේ අර්බුදකාරී රටාව වනාහි මොන්න තරම් ව්‍යාකූලත්වයක්ද, අවුල් සහගත කමක්ද පින්වත්නි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න පින්වත්නි, තම අතීත සංස්කාරයන්ගේ ප්‍රතිලාභයක් විදියට මේ සිත සැනකින් සැනකින් බිඳිලා යන ආකාරයෙම දකින්න. ඒ බිඳිලා යන නිසා අනිත්‍යයි කියලා තවත් සිතකින් බලන්න පින්වත්නි. තවත් සිතකින් බලන්න. සිතින්ම සිත විමසා බලන්නයි තියෙන්නේ. හරියට දීවරයෙක් මුහුදු ගමනකදී ඒ දීවරයා මාළුවෙක් කපන්න පාවිච්චි කරන්නේ එබඳුම විශාල මාළුවෙක්මයි. දීවරයෙක්ගේ ක්‍රියාව තුළ ප්‍රචණ්ඩත්වයක් ම්ලේච්ඡත්වයක් නැතුව නෙමෙයි. නමුත් මම මේ උපමාවට කියන්නේ දීවරයෙක් පින්වත්නි මාළුවෙක් කපන්න පාවිච්චි කරන්නේ තවත් විශාල මාළුවෙක් උඩ තියලාමයි මේ මාළුව කපන්නේ. මොකද දීවරයෙකුට මුහුදු ගමනකදී ඒ මාංශ කපා දැමීම පිණිස වෙනත් විකල්ප ක්‍රම විකල්ප උපකරණ කොට ආදී නැති නිසා එයා පාවිච්චි කරන්නේ මාළුවාව කපන්න තවත් විශාල මාළුවෙක් උඩම තියලායි මාළුව කපන්නේ. අන්න ඒ වගේ පින්වත්නි මේ බැඳුණු සිත අතීත සංස්කාරයන්ගෙන් හටගත් සිත තවත් සිතකින් අනිත්‍යයි කියලා බලන්න පින්වත්නි. තවත් සිතකින් අනිත්‍යයි කියලා බලන්න. සංස්කාරයන් මත පිහිටා කෙලෙස් සහගත මතකයක් තුළ බරපතල විදියට දෝලණේ වෙමින් අර්බුදකාරීව තුන් භවය අනුව මේ හැසිරෙන සිත අනිත්‍යයි කියලා බලන්න. මේ සිත අතීත සංස්කාරයන්ගෙන් හටගත්ත නිසා සැනකින් වර්තමාන සැනකින් මේ සිත බිඳී යන නිසා අනිත්‍යයි කියලා තමන්ගෙම සිත අනිත්‍යයි කියලා බලන හුරුව නවත්තන්න එපා පින්වත්නි. නවත්තන්න එපා. දැන් අද ගොඩාක් දෙනෙක් සිත දෙස බලාගෙන ඉන්නවා. සිතුවිලි ඇති වෙන විදිය බලාගෙන ඉන්නවා. ඒයි මේ විදර්ශනාවට අයිති ප්‍රාමාණික කොටස ගැන වැඩි උනන්දුවක් නැහැ. සිතුවිලි එන විදිය, සිතුවිලි නැති වෙලා යන විදිය බලනවා. හැබැයි විදර්ශනාව කියලා කියන්නේ සැනකින් බිඳී යන බැවින් අනිත්‍යයි කියලා තවත් සිතකින් විමසා බලන කුසලතාවයමයි. මේ සිතුවිලි ඉපදීම බිඳීම දෙකෙන් පෙළෙන නිසා, මේ සිත ඉපදී ඉපදී බිඳි බිඳී යන නිසා දුකට වස්තුවක් වන බැවින් දුකයි කියලම දකින්න දක්ෂ වෙන්න පින්වත්නි. දකින්න දක්ෂ වෙන්න. හැම වෙලාවකම මේ සිත සෑම අවස්ථාවකම මේ නිරන්තරයෙන්ම නිරන්තරයෙන් ආතුර වන බැවින්
ආතුරුවන බැවින් මේ සිත රිද්දවන බැවින් බලන්න හැම වෙලාවකම මේ සිත රිදුම් දෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ සිත වනාහි රෝගයක්මයි කියලා දකින්න පින්වත්නි, සිතේ අරබුදේම දකින්න, ලෝකේ අරබුදේ කවදාවත් දකින්න එපා පින්වත්නි. රිද්දවන බැවින්ද, කෙලෙස් නැමැති සැරව ගලන බැවින්ද මේ සිතටයි කෙලෙස් අයිති වෙන්නේ. රිද්දවන නිසාත්, කෙලෙස් නැමැති සැරව ගලන නිසාත්, උප්පාද භංග සංඛ්‍යාත ඉපදීම පැසීම බිඳීම ආදීන් පෙළෙන නිසාත් මේ සිත කියන්නේ නම් gaduwakmai කියලා දකින්න පින්වත්නි. gaduwakmai කියලා දකින්න. ඇතුලාන්තයේ තුලම රිද්දවන බැවින් මේ සිතේ ස්වභාවය දන්නේ නැතිකම නිසා මේ රිදුම් දෙනකම ඇතුලේ වර්තමානයේ සිතින් කයින් වචනේ මොන්නතරම් සංස්කාර කරගෙන ඒ පුද්ගලයා අනාගතයේ නැවත නැවත අනාත වෙන වැඩපිළිවෙලකට මේකතු වෙනවද කියලා දකිමින් පින්වත්නි, ඇතුලාන්තේ රිදවන බැවින්ද, බහැර කිරීමට දුෂ්කර බැවින්ද මේ සිත කැමති නැහැ ලේසියෙන් අතහැරලා දාන්න එහෙම දෙයක්. බහැර කිරීමට දුෂ්කර බැවින්ද මේ අභ්‍යන්තර සිත තුළ ගොඩනැගෙන සංස්කාර හුල්ලක් විදියටම දකින්න පින්නත්නි. එතකොට සංස්කාර ගොඩනැගෙන එකට වඩා සංස්කාරයන්ගෙන් සිත මිදීම ශ්‍රේෂ්ඨ බවටම මේ සිතින් අපට අඳුනා ගන්නට පුළුවන්. අඳුනා ගන්න පුළුවන් පින්නත්නි. නුවණැති බොහෝම සබ්‍රක්‍මචාරින් වහන්සේලා මේ සිතටත්, සිත තුළ ගොඩනැගෙන සංස්කාරයන්ටත් ගර්හා කළ බැවින්, අපි මේ ලෝකයාටනේ ගර්හා කර කර ඉන්නේ, ලෝකයටයි අපි ගර්හා කර කර ඉන්නේ. නුවණැති සබ්‍රක්‍මචාරින් වහන්සේලා විසින් මේ සිතටත් සිතුවිලි වලට නිරන්තරයෙන් ගර්හා කළා. ඇයි ඒ? මේකේ අර්ථයක් නෑ පින්නත්නි. මේක අර්ථයක් තියෙනවා කියලා හිතන තාක්කල් එයා අලුතින් වැඩ කර කර වැඩ කර කර නැවත නැවත මේ සිත සමුදේ වෙන්න පුළුවන් අවකාශයේම ගොඩනගනවා පින්නත්නි. ඉතින් මේක අනර්ථයක් අර්ථයක් කියලා හිතුවොත් එහෙම පවටම වස්තු බීජ සපයන බැවින් මේ සිතත් සිතුවිලිත් ඒකාන්ත වශයෙන් පාපයටම අවකාශයක් කියලා දකින්න පුරුදුනොත් පින්නත්නි, මේ සිතෙන් මිදෙනවා විනා වෙන විකල්පයක් එයාට පේන්නේ, විකල්පයක් පේන්නේ නැහැ පින්වත්නි. මේ විදියට ඉපදීම බිඳීම දෙකින් පෙළෙන සිත පදනම් කරගෙන නිරන්තරයෙන් මට ආබාධයක් අන්නතුරක්ම වෙනවා කියලා ආබාධ සහිතම බව, ආබාධ සහිත බවම දකින්න පින්වත්නි. ආබාධ සහිතම බවම දකින්න පින්වත්නි. මං කොයිතරම් කැමති වුණත්, කොයිතරම් මනාප වුණත්, යහපත් කියලා මගේ සිත මොන විදියට පිළිගත්තත් පින්වත්නි, ස්වාකාරයෙන් මේ සිත පවත්ව ගන්න බෑ. ස්වාකාරයෙන් සිතුවිලි පවත්ව ගන්න බෑ පින්වත්නි. අකමැති සිත, අකමැති සිතුවිලි මේ සිත තුළ සමුදේ වෙනවා. මේ සිතත් සිතුවිලිත් වනාහි පරාකාරයෙන්ම දකින්න පින්වත්නි. ඕකට තමයි ධර්මයේ තියන්නේ පරතෝ පලක්කතෝ කියලා. විදර්ශනා කරද්දී, විදර්ශනා කරන අනිච්චතෝ දුක්ඛතෝ සල්ලතෝ ගණ්ඩතෝ, අනිත්‍යයි දුකයි රෝගයක් gaduwak hulak aagathayak aabaadayak parato palakkoto parau deyak swawasin kochchara pavattanna utsaha karan sitat situvili swak aakarin kawuda pavattagena tiyenne hema pavattagena tiyena nam me mihimata kissima dinaka pinnatni budurajanan wahanse namak pahala wenna pinnatni. මේ සිත වනාහි ව්‍යාධි ජරා මරණයන්ගෙන් පෙළෙනවා. මේ සිතත් සිතුවිලිත් පදනම් කරගෙන ව්‍යාධි ජරා මරණාදියන් නිරතුරුව පෙළෙනවා. ඒ නිසා මේ සිතත් සිතුවිලිත් වනාහි පළුදුවන දෙයක්ම විදියට දකින්න පින්වත්නි. පළුදුවන දෙයක් විදියටම දකින්න. මේ සිත අනේක වූ ව්‍යසනයන්ට පමුණුවන තත්ත්වයක් විදියටම දකින්න. එතකොට නැවත නැවත මේ සිතත් සිතුවිලි සමුදේ වීම පිළිබඳව ආර්ථයක් නොව නිරුද්ධ වී යන ආකාරයටම විමසන එක ශ්‍රේෂ්ඨ දෙයක් විදියට යාට දකින්න, යාට දකින්න පුළුවන් වෙන්නේ පින්වත්නි. එක හෙලාම බොහොම සංසුන්ව පවතින එක හෙලාම පින්වත්නි, කුණාටුවකට අහු වුණා වගේ මේ සිත නොඒක් ආකාරයේ රාගානුසය, පටිගානුසය, මානානුසය, විචිකිච්ඡානුසය, බවරාගානුසය, අවිජ්ජානුසය ආදී අනුසය උත්සන්න වී බරපතල විදියට අමාරුවේ වටනවා. ඒ නිසා මේ සිතත් සිතුවිලි හොඳට තියෙනවා. එක පාරම අකුණු ගගහ ගොරව ගොරව මහා අනෝරා වර්ෂාවකට අහු වුණා වගේ පින්වත්නි, මේ
සිත එක පාරම හොත්ත උපසමයකින් සංසුන්ව පවතිනවා පින්වත්නි. අරමුණ ඉදිරියේ මුලාවට පත්වෙලා ඇවිලිලා ගැටිලා මුලාවෙලා තෘෂ්ණා කරන මට්ටමේ අභ්‍යන්තරික මහ කෝලහාලයක් ඇතිවෙනවා පින්වත්නි. නොඒක් ආකාරයේ අනර්ථයක්මයි මේ සිත සිද්ධ කරන්නේ. සසරදී අර්ථයක් කරපු අවකාශයක් නෑ. සකලාර්ථයෙන්ම නිරන්තරයෙන්ම පින්වත්නි මේ සිත අරබුදයකම වටන නිසා උපද්ද්‍රවයක් විදියටම අපි මේ සිත දකින්න ඕන පින්වත්නි. මෙබඳු සිතක් තුන් භවයේ තුල නොඑක් ආකාරයෙන් මාව කරකවනවා, වටේට යවනවා. මට ඕන ඕන විදියට කැමැති කැමැති තැන්වල කැමැති කැමැති මනාප මනාප විදියට උපදින්න පුළුවන් කමක් නැහැ. මේ සිත වනාහි බියවිය යුතු දෙයක්, බියට හේතුවක් මේ සිතත් සිතුවිලි සමුදේ වීම ඇතුලේ බියවිය යුතුයි නේද කියලා දකින්න මේ සිතුවිලි සමුදේ වීම කියන්නේ ආස්වාද ජනක දෙයක් විදියට අද අපිට වැටහින්නේ අවිද්‍යාවටම කියලා දකින්න පින්වත්නි. මින්න මේ විදියට අපට දකින්න පුළුවන් නම් සිත තුළ අනාත්ම ස්වභාවයම ප්‍රකට වෙලා ආත්මසාරින් සිතත් සිතුවිලිත් පදනම් කරගෙන අල්ලගන්න අබමල් රේණුවක්වත් නැති බව වැටහෙනකොට පින්වත්නි, ඒ පුද්ගලයා තුළ ශුන්්‍යතාවයකටම, ශූන්‍ය ස්වභාවයකටම, ආත්මසාරින් හිස් වූ ස්වභාවයකටම තමන්ගේම සිතින් තමන්ගේම සිතත් සිතුවිලිත් අවබෝධ කරනකොට පින්වත්නි, එයා තුළ නිර්රායාසයෙන් අනබිරතියකට එකතු වෙනවා පින්වත්නි. ඒ අනබිරතියට එකතු වීමටයි අපි කොතන හිටියත්, මොන විදියට හිටියත්, මොන මට්ටමේ හිටියත් උත්සාහ කළ යුතු වන්නේ. ඒකට ඔබ ගත කරන ජීවිතය, ඔබ වාඩි වෙන විදිය, ඔබ වැඩ කරන විදිය, ඔබ කන බොන විදිය එකක්වත් බලපාන්නේ නැහැ පින්වත්නි. එනිසා ඔබට එකම එක දෙයයි කියන්නේ, තමන්ගේ සිත විමසන් නැතුව මිය යන්න එපා. සමන්ගේ සිත විමසා බැලීම තලම් භාග්‍යවතුන් වහන්සේට කළ හැකි ඉස්තරම් ගෞරවයක් නැති බව දකින්ට, එබඳු ගෞරවනීය ශ්‍රාවකත්වයකින් ජීවිතයට සමුදෙන්ද සංසාරිකවම සමු ගැනීම පිණිස එක මහ විශාල අනුබලයක්, විශාල පිටුවහලක්. ඒ නිසා පින්වත්නි, තමන්ගේම සිත දකින දක්ෂ ශ්‍රාවකත්වයක් තරම් භාග්‍යවතුන් වහන්සේට සැබෑවට බුද්ධ පූජා කළ හැකි අවකාශයක් ඔබටත් මටත් අපි දෙන්නටම නැහැ. ඒ අවකාශයේ වෙනුවෙන් ඔබ හැම දිනාටම මේ උතුම් බුද්ධ දේශනාව හේතුපකාර වේවා කියලා අපි දේශනාව සමාප්ත කරනවා. අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා සදැහැති දායකත්වයේගෙන කටයුතු කරන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි අමිල පෙරේරා මහත්මාත්, අශිනී පෙරේරා මහත්මිය ප්‍රධාන පින්වත් පිරිසයි. අද මේ උතුම් දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරලා තිබෙන්නේ. ඒ පිණුතුන්ට අපි ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ උතුම් කුසලානිසංස ධර්මයන් හේතුපකාර වීම තුළින් මේ අත් සියලුම දෙනාට මේ කුසල් බලවත් වේවා. මේ ගෞතම බුදුසසුනේදීම මාර්ගඵල නිවන් අවබෝධයේ පිණිස මේ දේශනා මේ කුසල් ඒ දෙපළට හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. දායකත්වයේ දරුවේ පින්වත් දෙපළගේ විවාහ දිවියට පත්වී ජූනි මාසයේ පළවන දිනට දෙවසරක් ගතවීම නිමිත්තෙන් ධර්ම දානයක් හැටියටයි මේ පිනතුන් මේ දේශනාවට අවකාශය හදාගෙන තිබෙන්නේ. ඒ නිසා මේ දෙපළ ඉතාම පරමාදර්ශී අර්ථයක් අද මතු කරන්නේ. දෙවන විවාහ සංවත්සරය කියන්නේ කෙලෙස් සහගත නොයෙක් විතර්කත් එක්ක හැප්පෙන කාලයක්. ඒ වෙනුවෙන් කරන්න වැඩ ගොඩාක් ලෝකේ ලෑස්ති කරලා තියෙන වෙලාවක ලෝකේ ඒ වෙනුවෙන් කළ යුතු යැයි කෙලෙස් සහගතව සම්මත කරගෙන ඉන්න ගොඩාක් වැඩ තියෙන වෙලාවක කෙලෙසුන්ට අර්ථයක් නොදී ධර්මයට අර්ථයක් එකතු කරලා බොහෝ දෙනෙකුට නිවෙන්ට අවකාශයක් සැලසීම වඩා යහපත් අර්ථය යැයි සම්මාදිට්ඨික සද්ධානුසාරී ශ්‍රාවකයන් හැටියට මේ මතු කරගත් අර්ථය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි අමිල පෙරේරා මහත්මාටත්, අශිනි පෙරේරා මහත්මියටත් මේ කුසල් උපකාර වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, කායික මානසික සැනසිල්ල උදා වේවා. මේ උතුම් කුසලානිසංස ධර්මයන් දෙපළට ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිසම හේතුපකාර වේවා කියලා අපි මේ දෙපළට ආශිර්වාද කරනවා. සමව ගුණධර්ම දියුණු කරගෙන සිත්සේ මේ බව සාගරයෙන් නික්මෙන්ට උපකාර වේවා. මේ උතුම් ධර්ම දානමය කුසලානිසංස ධර්මයන් දායකත්වයේ දරන අමිල පෙරේරා පින්වත් මහත්මාට තමන්ගේ ජීවිතය තුළ උතුම් පැවිදි බව ලබා ගැනීමට
මේ උතුම් කුසලයේ පාරමිතාවක් වේවා, ධර්මාබෝධ කර ගැනීමට ප්‍රඥාව පහළ වේවා, විදර්ශනා නුවණ පහළ වේවා කියලා අපි මේ දේශනාව තුලින් අදිෂ්ඨාන කරනවා. ඒ අමිල පෙරේරා මහත්මාගේ සත්පුරුෂ අභිප්‍රායන් සමෘද්ධිමත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සුජීවත්ව සිටින මෙල්බර්න් නුවර පදිංචි අශිනි පෙරේරා මහත්මියගේ නිශාන්ත පියාණන්ට, චාමිනී මෑණියන්ට, අශේන් සොහයුරාට, කළුතර නාගොඩ පදිංචි අමිල පෙරේරා මහත්තයාගේ කීර්ති පියාණන්ට, පද්මා මෑණියන්ට, නවසීලන්තයේ පදිංචි ඉසුරිකා සොයිරියට, තත්සරා සොයිරියට, අනිකුත් පවුලේ සියලු ඥාතීන්ට මේ ධර්ම දානමේ කුසල් උපකාර වේවා. නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. මේ ගෞතම බුදුසසුනේදීම මඟඵල නිවන් අවබෝධයේ පිණිස මේ දේශනා මේ කුසල් දේශනා පාරමිතාවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. එවැගේම මේ කුසලානිසංස ධර්මයන් දෙපාර්ශවගත පරලෝ සැපත් සියලු ඥාති මිත්‍රාදීන්ට උපකාර වේවා. මියගිය සියලු ඥාතීන්ගේ භවයේ සුවපත් වේවා, සංසාරගත ජීවිත සුවපත් වේවා. මියගිය සියලුම ඥාතීන්ට මේ කුසලානිසංස ධර්මයන් සසර දුක්ගෙවා ලබන අමා නිවන් පිණිසම නිවන් දොරටුවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම මේ කුසලානිසංස ධර්මයන් ධර්මශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටම ධර්මාවබෝධයට උපකාරයක් වේවා. හැම දෙනාටම තම තමන්ගේ සිත දකිමින් දකිමින් වාසය කරන්න, දකිමින් පමණක් නොව තමන්ගේම සිත විදර්ශනා කරමින් වාසය කරමින් සිත අවබෝධ කොට මිදීම පිණිසම උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. අප්‍රේල් මාසයේ 24 වන දින අපවත් වී වදාළ නාගොඩ කළුතර සෝභිත සංඝාරාමේ පූජනීය රාහුල ස්වාමීන්ද්‍රයන් වහන්සේටද මේ කුසල් අනුමෝදනා වේවා. භවගාමී ජීවිත සුවපත් වේවා. අපවත් වී වදාළ සියලු පූජනීය මහසංඝරුවන්ටද මග්ගඵල නිවන් අවබෝධයේ පිණිස මේ දේශනාමේ කුසල් දේශනා පාරමිතාවක් වේවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත්, අපගේ පින්වත් දෙමව්පියන්ටත්, ගුරු ස්වාමින් වහන්සේලාටත් මේ උතුම් කුසලානිසංස ධර්මයන් මග්ගඵල නිවන් අවබෝධ පිණිස වේවා කියලා අදිෂ්ඨානය කොට තිබෙනවා. ඒ වෙනුවෙන්ද අමිල පෙරේරා මහත්මයාටත්, අශිනි පෙරේරා මහත්මියටත් අපි ආශිර්වාද කරනවා. සතරවරං රජ දරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිවිය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත්, අවීචයේ පටන් බවාග්‍රයේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමත් මේ උතුම් කුසලානිසංස ධර්මයන් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටා චබුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා චබුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං.